සොයාමගේදු පසුම බලා පෙරට යන්න නැතත් කවුරු නිසල පොළොව ඇතයි මට හේත් මගේදු නුඹගේ ලෝකෙ ළඟයි එන්නේ සැනකින් අසුරු කදර් විතරයි මෙතන අඩු. එයාත් මෙතන හිටියා නම් හොඳයි තමයි. ඒ වුණාට ඉතින් කදර් ගැන ඉතින් කතා කරොත් ඉවර වෙන්නේ දුකකින්නේ. ඒ නිසා අපි එවලිල්ගේ විස්තරය හමු කියන්නකෝ. මෙහෙමයි. අලි මමයි දැන් කපල් එක. අත්තමද අනේ congratulations. අනේ ඇති අන්ත. ඔයා මොකද මේ පුදුම වෙලා? අපි දැනගෙන හිටියන එක වෙනවා කියලා? අනේ ඔව් ඒක නම් ඇත්ත. දැන් ඉතින් මෙයාලා එකතු වුණානේ. ඉතින් කියන්නකෝ එයා කොහොමද ඔයාලට ප්‍රපෝස් කරේ? එහෙම කරේ නෑ. ඒ කියන්නේ එයාට බැරි වුණා. මම බලාගෙන හිටියා නම් එහෙම මේක කවදාවත් වෙන්නේ නෑනේ. ඉතින් මම ප්‍රපෝස් කරා ඒක හරි ගියා. ඒ කියන්නේ මොකද්ද? ඔයා දෙක කළේ? ඔව් මං තමයි. ඒක ඉතින් හරි ගියා. දැන් ගර්ල්ස් අත් ප්‍රපෝස් කරනවා. ඔයාලා ඉතින් පරණ තාලෙට නේ හිතන්නේ? ආ එහෙමත් දෙවල් වෙනවද? එවුලිල් ඔයා නම් මාරය. මේක නෙවෙයි යන්නේ. ඔයාලා දෙන්න හිටියේ අද්ද කල්ලගෙනද? ඕ වහන්න එපා නේ මට ලැජ්ජ හිතෙනවා. ඔයාට ඉතින් ප්‍රපෝස් කරනකොට ලැජ්ජ හිතුනේ නැද්ද? මට නම් ඒක හිතා ගන්න බෑ. අනේ වෙන මොනා කරන්නද? ඉතින් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. ඇටි අන්තං. මෙරල් ඉක්මනට එන්නකෝ දැන් පෑ භාගයක් තියෙන්නේ නේද ඔක ඇතුලේ බදු අරගෙනද පොඩ්ඩක් ඉන්නකෝ අනේ අපිට කොලේජ් යන්නත් පරක්කු වෙනව මොකද කරන්නේ අනේ මන්දා මෙරල් එන්නකෝ අපි මෙතන පොලිමේ බලන් ඉන්නවා ඇති යාන්තා මට වැඩට යන්න පරක්කු නෝ පැත්තකට වෙන්නකෝ හරියට වොෂ් එකක් දාන්න දුන්නෙත් නැහැ ඔයා ඇතුළට වෙලා මේකප් දාගත්තද? ඔව් පැටියෝ. නා ගන්න ඕනේ ඇඳ ගන්න ඕනේ. පස්සේ මම මේකප් එකක් දාගත්තා. අනික මම පැය භාගයක් විතරනේ අනේ ගත්තේ. අයියෝ චර කෑ ගහන්න. මෙරල් ඔයා ගැන නම් මට හිතා ගන්නත් බෑ. අපි මෙතන පොලිමේ ඉන්න ඔයා ඇතුළේ ඉඳන් මේකප් කරනවා නේ මන්දා. හරි. මං අනිත් දවසේ කොණ්ඩ විතරක් හදා ගන්නම්කෝ. පොඩ්ඩක් හිතන්නකෝ මෙරල්. අපි හැමෝටම එක බාත්รูම් එකයි තියෙන්නේ. මං දන්නවනේ. ඒත් මට පොලිම් වල ඉඳලා පුරුදු නෑ. මං යනවා මගේ කොණ්ඩ වේල ගන්න. මොකද්ද? ඔයාට මොන හරි කියන්න තියනවද? ඔය මොන වගේ දෙයක් දාන්නේ? ඔයාට මොනවද දැනගන්න ඕනේ කියලා කෙලින්ම අහන්නකෝ. හරි. ඉන්නකෝ අහන්න. අපේ එවුලිල්ගේ අලිගේ ලව් ස්ටෝරි එක තියෙනව නේද? ඒකේ අලුත්ම තත්ත්වය මොකද්ද? මොකද මට ඇත්තටම හිතා ගන්න බැරි වෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එවුලිල්ටි ඒ වැදගත් දේ කිව්වද? ඇත්තටම මම එහෙම අහන්න තමයි හිටියේ. මම හරියට මේක කරන්න හිතාගෙන ඉද්දිම අතිශය පෞද්ගලික වෙලාවක මට යාළුවෙක්ගෙන් කරදරකාර කෝල් එකක් ආවා.
ඊට පස්සේ කතා කරගන්න බැරි වෙලා මගේ අවධානය නැති වෙලා ගියා. අනේ අප් සෝරි ඉතින් මම දැනන් හිටියේ නෑ නැතර මම දැනගෙන හිටියා නම් කවදාවත් ඔයාලට ඒ වෙලාවේ කෝල් කරන්නේ නෑ. ඔයාලට තේරෙනවනේ. කොහොම වුණත් ඒකෙන් මට ලොකු උදව්වක් වුණා. ඒ කොහොමද? ඒ කියන්නේ එව්ලිල් කියන්න ඕන දේ කිව්වා. ආ මොකද එව්ලිල්? මොකද? එව්ලිල් ඩොට් රිටර්න් එන්න කිව්වේ. ඔව්. නියමයි. ඒක කෑ ගන්න එපා. හිමේ. ඒක නියමයිනේ. ඒක නෑ ඇත්තටම එව්ලිල්ට දැක් ගන්න මොකද? එයාට තේරෙන්නේ නැති ඉතින් මේක ඔයාට හෑන්ඩල් කරන්න දුන්නා නම් තව සෑහෙන කල්යයි කියලා. කඩපරිස්සම් කරගන්නවද? තමන්ගේ ලොක් එක මේ කතා කරන්න කියලා අමතක කරන්න එපා හරිද? මාරු කරලා දාන වෙන කොහෙට හරි. හරි අලි මම ඊට පස්සේ ඔයාලා කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්නම්කෝ. හරි. ඕකේ අනා. අහා. හරි. හරි thank you. අලි මුරාත් නැවතිලා හිටපු දෙන හොයාගන්න පුළුවන් වුණා. අපේ කටියටේ බිල්ඩින් එක හම්බ වෙලා තියෙන ග්‍රීන්ලෑන්ඩ් ස්ටේෂන් එක ළඟ. ඒක ඇත්තටම ගොඩාක් හඩාගෙන වැඩිච්ච බිල්ඩින් එකක්. හරි අපේ තෙන්ට යන් එනවා. ඩෙනිස් ඔය වම් පැත්තේ ඇතුළට යන්න. හරි සර් මම බලන්න. ඔය දෙන්න මාතකෙන්න. මුළු ගේම පිරීලා හරියට බලු පැටව ගොඩක් වගේ එක කාමරයකවත් හැරෙන්න බෑ. බස් පෝලිමක් වගේ බාත්รูම් එක ගාව පෝලිමට හිටන් ඉන්නවා. සොංගුල් හැම වෙලාවෙම එයාලා ගැන හොයලා බලන්න වද වෙනවා. එයාගේ ගැන නම් බලන්නෙම නෑ. කියන්න තියෙන ඉතින් ওই ටික තමයි. වෙන කියන්න ඕනේ නෑ මට ටිකක් කරකැවිල්ල වගේ දැන්. මට තේරෙනවා. මේ ළමයට බබාව බලා ගන්න බෑ. ඒක නම් ඇත්ත. මං එයාට තේරුම් කරන්න හැදුවා. එයා මාව තේරුම් ගත්තේ වැරදියට. එයාට දැනටත් අමාරු වුණානේ. මට බයයි එයාට ආයෙමත් අමාරු වෙයි කියලා. හරි වෙන මුකුත් කියන්න ඕනේ නැහැ. මං දන්නවා මේකට මොකක්ද කරන්න ඕනේ කියලා. ඩෙනිස් ඔය වම් පැත්තේ ඇතුළට යන්න. හරි සර් මම බලන්න. ඔය දෙන්න මාතකෙන්න.